බුදුරන් වහන්ස මෙහෙණින් වහන්ස ආදරණීය දුවදරුවනි අද deep education අධ්‍යාපන වැඩසටහන හරහා අපි සම්බන්ධ වෙලා ඉන්නේ අපි කලින් කතා කරා ඉතිහාසය මූලික පිරිවෙනේ 4 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ සිට 15 වන සියවස දක්වා ඓතිහාසික තොරතුරු මෙන්න මේ ඓතිහාසික තොරතුරු යටතේ අපි මුලින්ම කතා කරා අනුරාධපුර රාජධානිය බිඳවැටීම සඳහා බලපෑ හේතු දෙවනුව අපි කතා කරා පොළොන්නරු රාජධානිය ආරම්භය ඊට පස්සේ දැන් කතා කරමින් යන්නේ පොළොන්නරු රාජධානියේ ආර්ථික සමාජික හා දේශපාලන තොරතුරු පිළිබඳව තමයි දැන් කතා කරමින් යන්නේ අපි යටතේ රජවරු 3 දෙනෙක් ගැන කතා කරා ඒ තමයි පළමු වන විජේබාහු රජතුමා මහා පරාක්‍රමබාහු රජතුමා සහ කීර්තිසිංහ නිස්සංකමල්ල රජතුමා පිළිබඳව මෙතනදී අපි සවිස්තර කතා කරගෙන ගියේ පළමු වන විජේබාහු රජතුමා පිළිබඳව කතා කරා කතා කළා අපි දැන් ඉන්නවා එතුමා විසින් කරන ලද සේවාවන් අපේ දැනගැනීමේ පහසුව සඳහා අපි එතුමාගෙන් වෙච්ච සේවාවන් ආර්ථික දේශපාලන සංස්කෘතික කියලා ආගමික කියලා වෙන් වශයෙන් වෙන් වෙන වශයෙන් ඉගෙන ගන්නවා නම් අපිට දැන ගැනීම සඳහා පහසුයි. අපි බලමු මුලින් විජේබාහු රජතුමාගේ දේශපාලන සේවාවන්. 1. චෝලයන් පළවාහැර රට එක්සේසත් කිරීම. 2. කාරණේ වීරබාහු කුමාරයා දක්කින දේශයටද ජයබාහු කුමාරයා රොහුණටද යාමින් ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කිරීම. 3. කාරණේ නීතිය යලි ශක්තිමත් කිරීම ඕනෑම රටක් පාලනයක නිවැරදිව පාලනය කිරීමට නම් නීතිය ආධිපත්‍ය අවශ්‍යයි කියලා අපි හැමදෙනා පිළිගන්නවා මෙතුමා අන්න ඒ යහපත් සමාජයක් උදා කිරීමේ අරමුණින් නීතිය යලි ශක්තිමත් භාවයට පත් කළා ඊළඟ කරුණ ඈපා ඈපා කියන්නේ ආදිපාද මාපා කියන්නේ මහාදිපාද තනතුරු ඇති කිරීම භාණ්ඩාගාරේ ශක්තිමත් කිරීම සඳහා අයබදු රැස් කිරීම විධිමත් කිරීම ඕනෑම රජයක් පවතින නම් අයබදු බදු එකතු කිරීම මම මුලින් කිව්වා ඕනෑම රජයේ සේවකයෙකුට වැටු වේතන වශයෙන් ගෙවන්නේ මේ බදු මුදල් වලින් එකතු වෙන සල්ලි එහෙනම් රජයට බදු මුදල් එකතු නොවුනොත් රජයේ වියදම් පක්ෂය නිවැරදි කර ගන්න ක්‍රමයක් නැති වෙනවා මේ තමයි පළමු වන විජේබාහු රජතුමාගෙන් සිදු වුණු දේශපාලන සේවාවන් ඊළඟට අපි යනවා පළමු වන විජේබාහු රජතුමා සිදු කළ ආර්ථික සේවාවන් මොනවාද අපි එකින් එක කතා කරමු පොඩි හාමුදුරුවනේ පළවෙනි එක අඩසිය වසකට වැඩි කාලයක් ප්‍රපාතයට වැටී තිබූ ප්‍රදේශවල ආර්ථිකය ගොඩ ගැනීම නිවැරදි පාලකෙක් නැතිව රට විදේශ චෝලයෝ චෝල පාලකයෝ පාලනය කරාට ඔවුන්ගේ ඒකායන අරමුණු වුණේ අපේ රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම අපේ කෘෂි කර්මාන්තේ වාරි කර්මාන්තේ සංවර්ධනය කිරීම සඳහා වුණ අවධානය යොමු කරේ නැහැ ඒක නිසා අඩසිය වසකට කියන අවුරුදු 50කට වැඩි කාලයක් ප්‍රපාතයට වැටී තිබූ ප්‍රදේශවල ආර්ථිකය ගොඩ ගැනීම මහකනදරාව නාචදුව මායලිය ඉනාමලුව වලාහස්ස මින්නේරිය පණ්ඩවාපි ආදී වැව් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්න මේ වල්බිහිවි කැලේට ගිය මේ වාරි කර්මාන්ත නැවත පනගන්වලා කෘෂි කර්මාන්තෙට අවශ්‍ය පසුබිම සකස් කළා දුන්නේ මෙන්න මේ රජතුමා මනාද වැව් ටික මහකනදරාව නාචදුව මායලිය ඉනාමලුව වලාහස්ස මින්නේරිය පණ්ඩවාපි ආදී වැව් ඒ වගේම තමයි බුදු ගුණ වැව නමින් අභිනමයෙන් වැවක් තැනවීම මෙතුමා අලුත් වැවක් හැදුවා මෙතුමා නිර්මාණය කළා වැවක් ඒ වැව තමයි බුදු ගුණ වැව ඊළඟ කාරණේ තමයි පොඩි හාමුදුරුවනේ වැව්හා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය කිරීම මේ වැවත් එක්ක යන තව වාරි අංග ටිකක් තියෙනවා වැව ඇල අමුණ කියන සාධක ඒ වගේම වැව්හා ඇල මාර්ග කියන්නේ වැවක සිට වගාබිම් කරා ජලය ගෙන යන මාර්ගයන්නේ ඇල මාර්ග කියන්නේ එහෙනම් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කළ වාරි මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය කිරීම
වෙළඳාම දියුණු කිරීම සඳහා විදේශීය ප්‍රතිපත්ති හඳුන්වාදීම. කියන්නේ මෙරට වෙළඳාම දියුණු කර ගැනීම සඳහා විදේශ රටවල්වල තියෙන වෙළඳ ප්‍රතිපත්ති මොනවාද කියන එක අපේ රටට හඳුන්වා දුන්නා. ඒ වගේම මෙතුමාගෙන් සිදු ආගමික සේවාවන්. පළවෙනි කාරණේ තමයි පොළොන්නරුවේ විසිතුරු තෙමහල් දළදා මැදුරක් ඉදිකොට දළදා පූජා සිදු කිරීම. පළවෙනි කාරණේ පොළොන්නරුවේ විසිතුරු තෙමහල් දළදා මැදුරක් ඉදිකොට දළදා පූජා සිදු කිරීම. බුරුම රටින් භික්ෂූන් වැඩමවා උපසම්පදාව පිහිටුවීම. තුන්වෙනි කාරණේ තමයි ශ්‍රීපාද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. අවසන් කාරණේ අනුරාධපුරයේ රුහුණේ විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම. මේ තමයි පළමුවන විජයබාහු රජතුමාගෙන් සිදුවෙච්ච ආගමික සේවාවන්. ඊළඟට තවත් තියෙන ආගමික සේවාවන් ටිකක්. ඒ තමයි මහාබෝධි විහාරය, දඹකොළ විහාරය, ගිරිදණ්ඩන විහාරය, ජම්බකෝලලෙන ඒ කියන්නේ දඹුල්ල, මණ්ඩලගිරිය ඒ කියන්නේ මැදිරිගිරිය, මහියංගනය, කාසගල්ල විහාරය ආදී විහාර ප්‍රතිසංස්කරණය කිරීම. මහාබෝධි විහාරය, දඹකොළ විහාරය, ගිරිදණ්ඩන විහාරය, ජම්බුකෝලලෙන, මණ්ඩලගිරිය, මහියංගනය සහ කාසගල්ල විහාරය ආදී විහාර ප්‍රතිසංස්කරණය කිරීම. ඊළඟ ග්‍රාමවාසී නිකායට මෙන්ම වනවාසී නිකායටද අනුග්‍රහ දැක්වීම. ග්‍රාමයේ වසන භික්ෂූන්ට සහ වනවාසී නිකාය වසන භික්ෂූන්ට අනුග්‍රහ දැක්වීම. සිරිමණ්ඩගල්ල ග්‍රාමය, සංඝාට ග්‍රාමය, අන්තරවිට්ටි ගාමය යන ගම් වනවාසී නිකායන්ට පූජා කිරීම. ඒ වගේමයි හින්දු කෝවිල් තැනවීම. මෙතුමා බෞද්ධාගමට පමණක් නෙවෙයි අන්‍යාගමිකයන්ට සේවා ඉදි කරලා සේවා සපයලා තියෙන එක කියන්නේ හින්දු කෝවිල් තනවලා තියෙනවා. ඊළඟට මෙතුමා පවත්වපු විදේශ සම්බන්ධතා මොනවාද? කියන්නේ පිටරටවල් සමග මොනවාද මෙයා පවත්වපු සම්බන්ධතා? බුරුමේ අනුරුද්ධ රජු සමග ආර්ථික සම්බන්ධතා පැවැත්වීම. බුරුමේ අනුරුද්ධ රජු සමග ආර්ථික සම්බන්ධතා ඇති කිරීම. විදේශයන් සමග ආවාහ විවාහ සම්බන්ධතා ඇති කර ගැනීම. මොනවාද මේ ආහාර සම්බන්ධතා? අපි දන්නවා මෙතුමා ගිහිල්ලා කාලිංග වංශක කුමාරිකාවක් වූ තිලෝක සුන්දරීව සරණ පාවා ගත්තා. ඒ කියන්නේ විවාහ සම්බන්ධතා පවත්වා ගත්තා කාලිංග දේශයා සමග. බටහිර චාලුක්‍ය හෙවත් කර්ණාට රජය සමග සබඳතා පැවැත්වීම. බටහිර චාලුක්‍ය හෙවත් කර්ණාට රජය සමග සම්බන්ධතා පවත්වා ගත්තා. ඊළඟට පළමුණු විජයබාහු රජුගෙන් පසු පාලනය. පළමුණු විජයබාහු රජතුමාගෙන් පසුව පාලන කටයුතු සංවිධානය වෙන්නේ කොහොමද? රජරට පාලන කටයුතු ගෙනවනවා පළමුවන ජයබාහු. දක්කින දේශයේ පාලන කටයුතු ගෙනයනවා මානාභරණ. රෝහණයේ පාලන කටයුතු ගෙනයනවා පළමුවන වික්‍රමබාහු. එහෙමනම් විජයබාහු රජතුමාගෙන් පසුව පාලන කටයුතු ගෙනයන්නේ රජරට පාලන කටයුතු ගෙනයනවා පළමුුවන ජයබාහු. දක්කින දේශයේ පාලන කටයුතු කරගෙන යනවා මානාභරණ. රෝහණයේ පාලන කටයුතු කරගෙන යනවා පළමුවන වික්‍රමබාහු. ඊළඟට අපි දැන් කතා කරේ පොඩි හාමුදුරන් වහන්සේ, මෙහෙණින් වහන්සේ, ආදරණීය දරුවනි, අපි කතා කරේ පොළොන්නරු රාජධානී රජ කරපු, පොළොන්නරු රාජධානියේ නිර්මාතෘවරයා වූ පළමුවන විජයබාහු රජතුමාගේ කුඩා කාලයේ සිට පාලන කටයුතු දක්වා. අවසානයේ අපි කරා එතුමා විසින් කරන ලද දේශපාලනික, ආර්ථික, සමාජීය සහ විදේශ සම්බන්ධතා මොනවාද කියලා. ඊළඟට අපි දැන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා තවත් පොළොන්නරු රාජධානී රජ කරපු ශ්‍රේෂ්ඨ පාලකෙක් පිළිබඳව. අපිට මෙයා ගැන කියනකොට අපිට පිරුලක් මතක් කරනවා. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මිනිසුන් පරිභෝජනයට නොගෙන මුහුදට ගලායා නොදිය යුතුයි. මේ ප්‍රකාශය කළේ කවුද? මහා පරාක්‍රමබාහු රජතුමා. මෙතුමාගේ පාලන කාලය තමයි ක්‍රිස්තුවස 1153 සිට 1186 දක්වා. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ දැන් දන්නවා කිස්සිරි මෙවන් රජුගේ ඇවෑමෙන් දක්කින දේශයේ පාලකයා වූයේ මහා පරාක්‍රමබාහු රජතුමාය. කොහෙද මේ දක්කින දේශයේ දැන් තියෙන
තැන අපිට මනසට වැටෙන්න ඕන. අපි දන්නවා රොහුණ කොහෙද තියෙන්නේ, රජරට කොහෙද තියෙන්නේ, මායා කොහෙද තියෙන්නේ, දක්කින දේශය කොහෙද තියෙන්නේ කියලා. දැන් අපිට දල චිත්‍රයක් හිතේ මැවෙන්න ඕන, සිතියම හිතේ ඇඳගෙන. කිස්සිරිමෙවන් රජුගෙන් ඇවෑමින් දක්කින දේශයේ පාලකයා වූ මහා පරාක්‍රම බව රජතුමා. එහෙනම් කිස්සිරිමෙවන් රජුගේ අභාවයෙන් පස්සේ දක්කින දේශයේ පාලකයා බවට පත් වෙනවා මෙතුමා. දක්කින දේශයේ පාලන මධ්‍යස්ථාන වූයේ කුරුණෑගල හෙට්ටිපොළ ආසන්නයේ පිහි පඬුවස් නුවර ය. එය පරාක්‍රමපුරය ලෙස එකල හැඳින්වෙන්නේ. දැන් කොහෙද මේ දක්කින දේශයේ අගනගරය? කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ ආසන්නයේ තිබුණ පඬුවස් නුවර. ඒ දවස්වල පඬුවස් නුවර හැඳින්වුවේ පරාක්‍රමපුරය කියන නමින්. ප්‍රදේශයට ජල පහසුව සඳහා පණ්ඩවාපි නම් මොකද්ද? අන්න ප්‍රදේශයට ජලවා පහසුව සඳහා ඉදි කරන වැව තමයි පණ්ඩවාපි වැව. ඊළඟට රජරට යටත් කර ගැනීමේ ආරම්භක පියවර ලෙස රක්කනම් ප්‍රාදේශීය නායකයාගේ සහයෝගය ඇතුව මුලින්ම මෙතුමා කරන්නේ මොකද්ද? රජරටට අයිති රාජ්‍යයක් වූ මලය දේශය ආක්‍රමණය කරනවා. කවුද මේ සඳහා උදව් වෙන්නේ? රක්ක නැමැති ප්‍රාදේශීය පාලකයා. දැන් ඒ වගේම තමයි ඒ සඳහා මලේ රායර් නගරගිරි මහින්ද යන සේනාපතිවරුන්ගේ සහයද මේ සඳහා ලැබුණා. දැන් මෙයාට සහයෝගය දීපු හතර දෙනෙක් ඉන්නවා. රක්ක නම් සෙන්පතියා, මලේ රායර් නගරගිරි සහ මහින්ද. රක්කනම් ප්‍රාදේශීය නායකයා, මලේරායර් නගරගිරි, මහින්ද කියන කට්ටියගේ සහයෝගය ඇතිව මෙයා කොහෙද ආක්‍රමණය කරන්නේ? රජරට රායිති මලේ දේශය ආක්‍රමණය කරනවා. ඒ වගේම තමයි උත්තර රට්ට. උත්තර රට්ට කලාවැව ලග්ගල වැනි ස්ථාන සටන් පැවති ප්‍රදේශ වුණා. පරාක්‍රමබාහු රජු පොළොන්නරුව ආක්‍රමණය කරන කාලයේ එහි පාලකයා වූයේ දෙවන ගජබාහුය. අන්න දැන් පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුව ආක්‍රමණය කරන්න යනවා. පොළොන්නරුව ආක්‍රමණය කරන්න යනකොට පොඩි හාමුදුරුවනි, පොළොන්නරුවේ පාලකයා දෙවන ගජබාහු රජතුමා, දෙවන ගජබාහු රජතුමා සහ පරාක්‍රමබාහු රජුගේ දෙවන ගජබාහු පරාක්‍රමබාහු රජුගේ සේනාවට හසු වූ නිසා දෙදෙනා අතර ගිවිසුමක් ඇති විය. මොකද මේ පරාක්‍රමබාහු රජතුමා සේනාවත් එක්ක පොළොන්නරුවට යනකොට ගජබාහු රජතුමා සැඟ වෙනවා. සැඟ වෙනකොට පරාක්‍රමබාහු රජුගේ සේනාවට මොහු අහු වෙනවා. අහු වුණාට පස්සේ දෙදෙනා අතර ගිවිසුමක් ඇති වෙනවා. මෙන්න මේකත් ඉතිහාසයේ සඳහන් වන එක්තරා විශේෂ විභාගවලට අදාළ වන ගිවිසුමක්. එහි සඳහන් වූයේ මොකද්ද? සඳහන් වූයේ ගජබාහු රජුගෙන් පසු රාජ්‍ය පරාක්‍රමබාහු රජුට උරුම වන බවයි. ගජබාහු රජුගෙන් පසු රාජ්‍ය පරාක්‍රමබාහු රජුට උරුම වන බවයි. පරාක්‍රමබාහු රජු හා දෙවන ගජබාහු අතර ඇති වූ ගිවිසුම පිළිබඳ සාක්ෂි සපයන සෙල්ලිපිය වන්නේ අන්න බලන්න විශේෂ කරුණක්, සංගම විහාර ලිපිය. එහෙනම් සංගම විහාර සෙල්ලි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගම විහාර භූමියෙන් හම්බවෙච්ච සංගම විහාර සෙල්ලිපිය සඳහන් වෙන්නේ මොකද්ද? ගජබාහු රජුගෙන් පසු රාජ්‍ය පරාක්‍රමබාහු රජුට උරුම වන බව කියවෙන ලේඛනය. දෙවන ගජබාහු රජු මියගිය පසු රුහුණේ පාලකයා වූ දෙවන මානාභරණද පොළොන්නරුව රාජ්‍ය ලබා ගැනීමට උත්සාහ කළද පරාක්‍රමබාහු රජු හමුවේ එම උත්සාහය ව්‍යවර්ථ වූ අතර විවිධ අභියෝගවලට මුහුණ දෙමින් පරාක්‍රමබාහු රජු මුල දිවයිනේම පාලකයා බවට පත්තිය. දැන් මොකද්ද වෙන්නේ? දැන් ගජබාහු රජු සහ පරාක්‍රමබාහු රජු යනවනේ පොළොන්නරුව ආක්‍රමණය කරන්න. පොළොන්නරුව ආක්‍රමණය කරන්න යනකොට පොළොන්නරුව පාලනය කරන්නේ ගජබාහු රජතුමානි. ගජබාහු රජතුමා සැංගෙනවා. සැංගුණයෙන් පස්සේ අර පරාක්‍රමබාහු රජතුමාගේ සේනාවට මෙයා අහු වෙනවා.
සේවනාවට මෙයා අහුනාට පස්සේ මොකද කරන්නේ? මෙයා සහ පරාක්‍රම බහු රජතුමා සහ ගජබාහු රජතුමා අතර ගිවිසුමක් ඇති වෙනවා. මේ ගිවිසුමෙන් පැවසෙන්නේ මොකද්ද? ගජබාහු රජතුමාගෙන් පසු පොළොන්නරුවේ පාලන බලය හිමි වෙන්නේ පරාක්‍රම බාහුටය. ඔහොම ඉන්න කාලේ ගජබාහු රජතුමා මිය යනවා. ගජබාහු රජතුමා මිය යනකොට මේ මානාභරණ ඉන්නවා රුහුණේ. මානාභරණත් ඇහැ ගහගෙන ඉන්න කොහෙටද? පොළොන්නරුවට. මානාභරණ පොළොන්නරුව ආක්‍රමණය කරන්න එනවා. ඒ ආක්‍රමණය පරාජය කරනවා පරාක්‍රමබාහු රජතුමා විසින්. එයා මානාභරණ පරාජය කළා. මුළු දිවයිනම එක්සේ සත් කරගන්නවා. එක්සේ සත් කරගන්නවා ගැන එකම කොඩියක් යටතර පාලන තන්ත්‍රය නම්ම ගන්නවා. මහා පරාක්‍රමබාහු රජුගේ සේවාවන් ද මොනාද මේ රජුගේ සේවාවන්? අන්න අර අපි විජයබාහු රජතුමා විසින් කරපු සේවාවන්, ආර්ථික සේවාවන්, දේශපාලන සේවාවන්, සමාජීය සේවාවන්, විදේශ සම්බන්ධතා කියලා අපි ආගමික සේවාවන් කියලා වෙන වෙනම ගොනු කරගත්තා වගේ. මොකද මතක තබා ගැනීම පහසුව සඳහා පොඩි හාමුදුරුවනේ, අපි මේ දේශපාලන සේවාවන් වෙනම මතක තියාගන්නවා, ආර්ථික සේවාවන් වෙනම මතක තියාගන්නවා, ඒ වගේම ආගමික සේවාවන් වෙනම මතක තියාගන්නවා, ඒ වගේම විදේශ සම්බන්ධතා තිබුණා නම් ඒවා වෙනම මතක තියාගන්න එක අපේ මතකෙට හොඳයි. මොනවාද මේ දේශපාලන සේවාවන්? දක්කින දේශයේ සියලු අංගවලින් සමන්විත රජමාලිගයක් කරවීම. දක්කින දේශයේ සියලු අංගවලින් සමන්විත රජමාලිගයක් කරවීම. දැන් අර සිටියම් අධ්‍යයනය කළා තිබුණා නම් හරියට දක්කින දේශයේ සියලු අංගවලින් සමන්විත රජමාලිගයක් කරවීම කියනකොටම අපිට හිතරම ලැබෙනවා, ආ එහෙනම් මේ පැත්තේ කරලා තියෙනවා, ආ මේ පැත්තේ තමයි රජමාලිගා කරලා තියෙන්නේ කියලා දල චිත්‍රයම වෙනවා ලංකා සිටියමේ ඒ අදාළ තියෙන පැත්තේ. ගජබාහු රජු යටතේ තිබූ මල්ලවලාන උත්තර රට බලකොටු තමා යටතට ගැනීම. දැන් ගජබාහු කියන පොළොන්නරුව හිටපු පාලකයානේ, එයා යටතේ තිබුණ මල්ලවලාන උත්තර රට මෙයාගේ යටතට ගත්තා. රුහුණේ කැරල්ල සාර්ථකව මැඩ පැවැත්වීම. රුහුණෙන් තමන්ට විරුද්ධව මානාභරණ ඇති කරපු කැරලී මෙයා සාර්ථකව මැඩ පැවැත්තුවා. පාණ්ඩ්‍ය දේශීය ජය ගැනීම. පාණ්ඩ්‍ය දේශීය පරණ කෝන්තර අමතක කළා, මෙයා පාණ්ඩ්‍ය ආක්‍රමණය කරන්නත් ගියා කියනවනේ. සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම. විදේශ රටවල් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා. මොනවාද මෙයා පළමු වන පරාක්‍රමබාහු රජතුමාගේ ආර්ථික සේවාවන් ලෙස අපි සලකන්නේ? මෙතුමා විසින් කළ වාරි මාර්ග කටයුතු අදියර දෙකකට බෙදා දැක්විය හැකිය. මෙතුමා වාරි මාර්ග කටයුතු කළා තියෙනවා. මේ වාරි මාර්ග කටයුතු අදියර දෙකක් යටතේ, ඒ කියන්නේ දක්ෂිණ දේශේ පාලකයාව සිටි කාලයේ කරපු වාරි මාර්ග කටයුතු සහ මුළු දිවයිනම එක්සේසත් කරපු මුළු දිවයිනම පාලකයා ලෙස මෙයා කරපු වාරි මාර්ග කටයුතු ලෙස අපි මේ දෙක වර්ග කර ගන්නවා. බලමු, දැදුරු අය හරස්කර අමුණු බැඳීම හා කළුතර දිස්ත්‍රික්කයේ පස්තුන් කෝරළේ අස්වද්දා එම ප්‍රදේශ සරුසාර බිමක් බවට පත් කිරීම. දැදුරෝය හරස්කර. දැදුරෝය අපි පැරණි වචනේ තමයි දැදුරෝය කියන්නේ. පුත්තලමට පල්ලෙහෙන් මුහුදට වැටෙන ගංගාව දැදුරෝයට අපි කියනවා පරණ නම ජජ්ජර නදී කියලා. එතකොට ජජ්ජර නදී කියන්නේ දැදුරෝය හරස්කර අමුණු බැඳීම. මොකද මේ අමුණක් කියන්නේ? අමුණක් කියන්නේ ජලමාර්ගයක් හරස්කර බැම්මක් බැඳලා තවත් ප්‍රදේශයකට ජලය ගෙන යන ස්ථානය. අමුණක් බැඳ කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළේ අස්වද්දා එම ප්‍රදේශ සරුසාර බිමක් බවට පත් කිරීම. මේ තමයි ඒ රටට ආදරය කරපු නායකයෝ. ඒ වගේම දැදුරු ඔය ජලයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කොට්ටබද්දර, සූකර නිජ්ජර, දෝරදක්කිත යනුවෙන් ස්ථාන තුනක අමුණු බැඳවීම. එහෙනම් කොට්ටබද්ද, සූකර නිජ්ජර, දෝර දක්කිත කියන ස්ථානවල අමුණු බැඳා. ඒ කියන්නේ අර ජලය ගලාගෙන යනවා, ඒක හරස් කළා, බැමි බැඳලා වෙනත් පැතිකඩවලට ජලය ගෙන ගියා. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ඉදි කිරීම. මේ තමයි පරාක්‍රමබාහු රජතුමාගේ පොඩි හාමුදුරුවනේ
පුදුම ආකාර සේවය දැක්වෙන සමුද්‍රය. මෙතුමා මහා සාගරය වගේ සමුද්‍රයක් ඉදිකරා, ඒතමයි පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය. මෙන්න මේ වැව ඉදිකිරීම සඳහා තෝපා වැව, දුඹුටුළු වැව, එරමුදු වැව කියන වැව් තුන ඒකාබද්ධ කරමින්, ඒවගේම තමයි වැවට ජලය ලබා ගැනීම සඳහා අබන්ගගේ අංගමැඩිල්ල නම් ස්ථානයේ අමුණක් බැඳ අංගමැඩිල්ල ඇල ඉදිකල්ලා තියෙනවා. මේ තමයි මෙතුමා විසින් කරපු ආර්ථික සේවාවන්. එවගේම ජේතවන විහාර භූමියේ ප්‍රතිමා මන්දිර පිරිවෙන් සඳහා ප්‍රසාද, සුළු ප්‍රසාද, තිවංක ප්‍රතිමා ගෘහය, පුස්තකාල, බොජුන්හල්, ධර්මශාලා, ගිනිහල්, ගෙවල්, චෛත්‍ය, වැසිකිලි ආදී ගොඩනැගිලි 520ක් කළ බව වංශකතාවේ සඳහන් වේ. ඒවගේම අෂ්ට මූලායතන අධිපතීන් සඳහා තුන්මහල් ප්‍රාසාදයක් කරවීම, ඒවගේම ආලාහන පිරිවෙන කරවීම, සුභද්‍රා, රූපවතී ස්තූප. මේක තියෙනවා, මේ ආලාහන පිරිවෙන කියන්නේ ඉතිහාසයේ පිළිබඳව අපිට ප්‍රධාන සාක්ෂි උදාහරණ සපයන ස්ථානයක්. මේක තියෙනවා සියලු මංගවලින් සමන්විත රෝහලක්. ඒ වගේම තමයි සුභද්‍රා රූපවතී කියලා ස්තූප දෙකක් තියෙනවා. තව වාස්තු විද්‍යාවට අදාළ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් තියෙන ඉදිකිරීම. ඊළඟට ලංකාතිලක පිළිමගෙය කරවීම, දෙමළ මහසෑය කරවීම, උත්තරාරාමය කරවීම, ඉගෙන වර්තමානයේ ගල් විහාරය කියන්නේ උත්තරාරාමය, ඉසිපතන, කුසිනාරා, වේලුවන, කපිල නමින් විහාර සතරක් කරවීම. මොනවාද? ඉසිපතන, කුසිනාරා, වේලුවන, කපිල නමින් විහාර හතරක් ඉදිකරා. එවැගේම අපි අවසානෙට අද පාඩමේ අවසානෙට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරාක්‍රමබාහු රාජ්‍ය යුගයේ මෙරට ඇති වූ ආගමික හා සාසනික අභිවෘද්ධිය අග්නිදිග ආසියාවේ ඈත බෞද්ධ රටවල්වල පවා ව්‍යාප්ත විය. ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්ස, මෙහෙණින් වහන්ස, ආදරණීය දුවාදරුවනි, අපි මේ පාඩම තුලින් මුලින්ම කතා කරා අනුරාධපුර රාජධානියේ බිඳවැටීම, ඊට පස්සේ පොළොන්නරු රාජධානියේ බිහිවීම, ඊළඟට පොළොන්නර රාජධානියේ ආර්ථික, දේශපාලන, සමාජ, ආර්ථික සේවාවන්, ඒ සේවාවන් සපයපු ප්‍රධාන ගණේ නායකයෝ තුන්දෙනෙක් හිටියා. ඒ තමයි මහා විජයබාහු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා, ඒ වගේම නිස්සංක කීර්තිසිංහ, නිස්සංක මල්ල රජතුමා. මෙන්න මේ රජවරු තුන්දෙනා අතරින් අපි ප්‍රධාන රජවරු දෙන්නෙක් ගැන අද පාඩමෙන් කතා කරා. ඒ තමයි මහා විජයබාහු රජතුමා හා මහා පරාක්‍රමබාහු රජතුමා. මෙන්න මේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ කොතරම් දුරට ආගමික ආර්ථික අභිවෘද්ධියක් ඇති වුණාද කියලා කියන්න මෙන්න මේ කරුණ ටික අපිට වැදගත් වෙනවා. පරාක්‍රමබාහු රාජ්‍ය යුගයේ මෙරට ඇති වූ ආගමික හා සාසනික අභිවෘද්ධිය අග්නිදිග ආසියාවේ ඈත බෞද්ධ රටවල්වල පවා ව්‍යාප්ත විය. එතකොට ආගමික සාසනික අභිවෘද්ධිය මේ ළඟපාතන වී අග්නිදිග ආසියානු රටවල්වලත් ප්‍රචාරය වෙන්න ගත්තා. බොහෝ භික්ෂූන් මෙරටට පැමිණ මෙරට නේවාසිකව වැඩවසමින් මෙරට තේරවාදී ධර්මශාස්ත්‍ර හා සාසනික වත් පිළිවෙත උගෙන තම රටවල්වලට ගොස් එම රටවල්වල ලාංකික සාසනික සම්ප්‍රදාය පිහිටුවහ. මේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. මොකද්ද? මේ ලංකාවේ මෙරටට එනවා අග්නිදිග ආසියානු රටවල්වල භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා මෙරටට ඇවිත් මෙරට පවතින ආගමික හා සාසනික කටයුතු පිළිබඳව මෙහි නේවාසිකව වැඩවාසය කරමින් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවරලා මොකද කරන්නේ? උන්වහන්සේලාගේ රටවල් වලට ගිහිල්ලා ලාංකික සාසනික සම්ප්‍රදාය මේ උන්වහන්සේලාගේ රටේ පිහිටවන්නේ. උන්වහන්සේලාගේ රටට මෙහෙන් ඉගෙනගෙන ගිහිල්ලා උන්වහන්සේගේ රටවල් වල පිහිටවන්නේ මොකද්ද? ලාංකික සාසනික සම්ප්‍රදාය. කියන අපෙන් ඉගෙන ගත්ත දේ ඔවුන්
ඔවුන්ගේ රටට හඳුන්නා දෙනවා. ඊළඟ කරුණ, බුරුමේ රාජගුරු පන්තගු මහා ස්ථවීරද පසුව රාජගුරු පදවියට පත් උත්තරජීව මහා ස්ථවීරයන් වහන්සේද උන්වහන්සේගේ ශිෂ්‍ය ජප්පට තෙරුන්ද එබඳු තෙරුන් වහන්සේලායි. මේ තමයි ඒ වගේ අපේ රටේ ශාසනික අභිවෘද්ධිය ඉගෙනගෙන උන්වහන්සේලාගේ රටවල්වලට ගිහිල්ලා එම රටවල්වල ලංකා ශාසනික සම්ප්‍රදාය ඇති කිරීම සඳහා මුල්ෙච්ච භික්ෂූන් වහන්සේලා. ගෞරවනීය ස්වාමින්වහන්ස, මෙහෙණින් වහන්ස, ආදරණීය දුවාදරුවනි, අද අපි කතා කරා අනුරාධපුර රාජධානිය, ඒ කියන්නේ පාඩමේ මාතෘකාව වුණේ ක්‍රිස්තු වර්ෂ 11 සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 15 සියවස දක්වා. එතකොට අපි මේ යටතේ කතා කරා මුලින්ම අනුරාධපුර රාජධානියේ බිඳවැටීම. අනුරාධපුර රාජධානියේ බිඳවැටීම සඳහා බලපෑ හේතු මොනවාද? ඊළඟට පොළොන්නරු රාජධානියේ ආරම්භය. පොළොන්නරු රාජධානිය සඳහා ආක්‍රමණ එල්ල වූයේ එල්ල කළේ කවුරුන්ද? ඒ වගේම පොළොන්නරු රාජධානියේ චෝල පාලනීන් මුදවා ගත්තේ කවුරුන්ද? ඒ වගේම මහා විජයබාහු රජතුමා ගැන අපි කතා කරා, එතුමාගේ ළමාවිය ගැන කතා කරා, එතුමා ළමාවියේදී විඳපු දුක්ගැහැට ගැන කතා කරා, ඒවා සඳහන් වන මූලාශ්‍ර ගැන කතා කරා. ඒ වගේම ඊළඟට එතුමාගෙන් පසු විශේෂයෙන්ම අපි කියන්න ඕන මහා විජයබාහු රජතුමාගෙන් සිදු වූ දේශපාලන සේවාවන් මොනවාද, ආර්ථික සේවාවන් මොනවාද, ආගමික සේවාවන් මොනවාද, විදේශ සම්බන්ධතා මොනවාද කියලා අපි වෙන වෙනම කතා කරා. ඊට පස්සේ අපි කතා කරා අපේ රටේ නොමැකන නාමයක් වන මහා පරාක්‍රමබාහු රජතුමා පිළිබඳව. අදටත් මහා පරාක්‍රම සමුද්‍රය දිහා බලනකොට මේ රජවරු ජීවමානයි කියලා අපි හැමෝටම හිතෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමා කොහොමද මේ පොළොන්නරුව ආක්‍රමණය කරන්න ප්‍රවේශය ලබා ගන්නේ? මුලින්ම පොළොන්නරුවට අයිති වෙලා තිබ්බ ප්‍රදේශ මලේ දේශය ආක්‍රමණය කරමින් එතුමා අවසානයේදී පොළොන්නරුව අල්ලා ගන්නවා. අල්ලාගෙන මුළු ලංකාවම එක්සේසත් බවට පත් කරන්න සමත් වෙනවා. අපි මේ පාඩමේදී විශේෂයෙන් ඉගෙන ගත්තා මේ තමයි පොළොන්නරුව යුගයේ හිටපු ශ්‍රේෂ්ඨතම අභිමානවත් රජවරු දෙදෙනෙක් පිළිබඳව. ඊළඟට අපිට ඉදිරියේදී කතා කරන්න ලැබෙන රජතුමා තමයි පොළොන්නරුව යුගයේ හිටපු නිශ්ශංකමල්ල රජතුමා. අපි ඉදිරි පාඩමකදී නිශ්ශංකමල්ල රජතුමාගේ නිශ්ශංකමල්ල නැමැති රජුගේ පාලන තන්ත්‍රය කොහොමද, එතුමා පාලන බලය ලබා ගත්තේ කොහොමද, එතුමාගේ සිදු දේශපාලනික ආර්ථික සමාජ විදේශ සම්බන්ධතා මොනවාද කියලා අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද කතා කරපු පාඩමේ කරුණු පිළිබඳව විශේෂයෙන්ම අපි සිතියම් දෙකක් මෙතනදී අධ්‍යයනය කළා. ඒ සිතියම් දෙකේ පඬුවස් නුවර කොහෙද තියෙන්නේ, මලය දේශය කොහෙද තියෙන්නේ කියලා අපිට ඒ ප්‍රදේශ ලකුණු කරන්න આવොත් අපි ඒ සිතියම් දෙක ලකුණු කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ වගේම තමයි මේකේ මං කරුණු වෙන වෙනම ගොනු කරලා තියෙනවා. පාඩම් කරගැනීම ඒ නිසා පහසුයි කියලා මම හිතනවා. කරුණු වෙන වෙනම තියෙනවා. රජවරුන්ගේ ආර්ථික දේශපාලන ආගමික සහ විදේශ සම්බන්ධතා වෙනම තියෙනවා. මහා විජයබාහු රජුන්ගේ එහෙම තියෙනවා. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමාගේ දේශපාලන ආර්ථික ආගමික සේවාවන් වෙන වෙනම දක්වලා තියෙනවා. එහෙමනම් මම හිතනවා ගෞරවනීය ස්වාමින් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ පාඩම තුලින් දුවාදරුවන් සියලු දෙනාම මේ පාඩම තුලින් අපේ ඉතිහාසය පිළිබඳව අපිට තියෙන ප්‍රෞඪ ඉතිහාසයක්, ඒ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නිවරදිව තොරතුරු ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේමයි අපි ඉදිරියටත් මේ අපිට මේ මාතෘකාව ඉවර වෙන්නේ නැහැ, තව ටිකක් ඉස්සරහට තියෙනවා මේ පාඩම. මොකද 11 සියවසේ සිට 15 සියවස දක්වා අපි මේ පාඩම කතා කරමින් යනවා. ඒක නිසා සියලු දෙනාම අද කරපු පාඩමේ විශේෂ කරුණු ටික සැකවින් මතක තියාගෙන
කතන්දරයක් වගේ අපිට මේ ඉතිහාසය විග්‍රහ කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා නම් මම හිතනවා ඒක අපි ලබන භාග්යක් කියලා. එහෙමනම් අද පාඩම අපි මෙතකින් අවසන් කරනවා. නැවත නැවත ඊළඟට අපි ඉදිරි පාඩමේදී හමුවන බලාපොරොත්තුෙන් හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. සප්පදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩිහාමුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.